චෝදනාව අරියකම් මට්ටාන කියන සංවිධානය එල්ටීඩීට ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයිලු. ඒ කොච්චර මඩ ප්‍රචාරය ආවත් මේ අරියකම් මට්ටානේ සංවිධායින සංවිධායකවත් අරියකම් මට්ටානේ සංවිධානයවත් අරිමග්ගහඳුරවත් සැලෙන්නේ නැහැ. අපි යන ගමන ඉදිරියට යනවා. නමුත් අපිට දැන් තියෙන බය මොකද අපි මීට ඉස්සර සෝමහාමුදුරුවන්ට ඊට අමතරව පානුදුරේ අරියදම්මහාමුදුරුවන්ට ඔය හාමුදුරුවෝ දෙනමම යම් කිසි ආකාරයකින් ජීවිත හානි කර නිසා ඉතින් එදා දඹදිව කියලා හැඳින්වෙන ප්‍රදේශයේ එදා පිහිටලා තියෙන හරියට මං ජීවත් වෙන කුරුණෑගල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වෙන වීඩියෝවක් අපි දුටුවා අරියකම් මට්ටාන කියලා සංවිධානයක් අරිය මග්ග කියන හාමුදුරු කෙනෙක් චෝදනාව අරියකම් මට්ටාන කියන සංවිධානය එල්ටීඩීට ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයිලු අරිය මග්ග කියන හාමුදුරුවෝ ද්‍රවිඩ ජාතිකයෙක්ලු තීරණය කළා හිමසර ටීවී වෙතින් මේ කතාව ඇත්තක්ද නැත්තක්ද කියලා බලන්න ඉතින් අපි ආරාධනා කළා විද්වතුන් තුන්දෙනෙකුට ඉතාලියේ වෙරෝනා නුවර ජීවත් වන ප්‍රවීණ නීතිවේදී ජේෂ්ඨ නීතිඥ ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි මහත්මනි. අයබෝවන්. එතුමන්ව අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම පූජ්‍ය අරියමග්ග හිමියන්වත් කලක සිට හඳුනන. ඒ වගේම මේ සංවිධානයේ වැඩ කටයුතු හොඳින් දන්නා එංගලන්තයේ ජීවත් වන වෛද්‍ය රංජිත් වෙල්ගම් මහත්මන්. හොඳයි සුබ දවසක්. එතුමන්වත් අපි ආදරයෙන් පිළිගන්නවා. අපි මේ සදා ආරාධනා කළා අරියමග්ග හාමුදුරුවන්ගේ ගම්පලාත වන කුරුණෑගල කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වන ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු ශාඛා ප්‍රවර්ධන ප්‍රධානි සහ වර්තමානයේ අරියකම් මට්ටාන සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙක් වන කමල්ජිත් තඹවිට මැතිතුමන්ට එතුමන්වත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. කතාබහ ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මුලින්ම ජේෂ්ඨ නීතිඥ ප්‍රේමචන්ද හෙට්ටිආරච්චි මහත්මනි ඔබතුමන්ගෙන් දැනගන්න කැමති අරියකම් මට්ටාන සංවිධානය කියන්නේ මොකක්ද? ඇත්තටම අරියකම් මට්ටාන සංවිධානය මොකක්ද කරන්නේ? අරියකම් මට්ටාන සංවිධානය කියන්නේ ඉතා ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජ්‍යත් ලියාපදිංචි කරන ලද ලාභ නොලැබෙන සංවිධානයක්. විශ්වවිද්‍යාල සංවිධානයක්. මෙම සංවිධානයේ මගින් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ගුරුතුකන ලද උදු ඉතිහාසය අපේ ඉතිහාසය නිරෝල් කිරීම සඳහා පිහිටුව ගන්න සංවිධානයක්. අපි දන්නවා පහුගිය කාලේ අවුරුදු 18 19 20 සියවස්වල ප්‍රධාන ජාතිකයෝ අපේ රටේ යටත් විජිතයක් කරගෙන හිටියා. ඔවුන් විසින් ඔවුන්ගේ යටත් විජිතවල විතරක් නෙමෙයි මුළු යටත් විජිත සියලු රටවල්වලත් යුරෝපයේ මේ ඉතිහාසය ඔවුන්ගේ ඒ රටවල ආවේණික ඉතිහාසය විකෘති කරලා තියෙනවා. ඒ වගේම අපි මේ ගවේෂණවලදී හොයාගත්ත 1850ට පෙර ඉංග්‍රීසි විසින් අපේ ලංකාවේ ඉන්නේ නැද්දී අපේ ලංකාවේ ඉතිහාසය ගැන නිවැරදි තොරතුරු හොයලා තියෙනවා. ඒ සම්බන්ධ වාර්තා එංගලන්තයට යවලා තියෙනවා එංගලන්තයේ රජුරවන්ට. ඒ සත්‍ය තොරතුරු එහෙම තියෙද්දී 1850න් පස්සේ තමයි මේ රටේ ඉතිහාසය විකෘති කරලා අපේ බෞද්ධ නගර එංගලන්තේ මේ ඉන්දියාවට ආදේශ කරලා සකස් කරලා මුළු බුද්ධ ඉතිහාසෙම වෙනස් කරලා තියෙනවා. මේ නිසා මේ විකෘති ඉතිහාසය පාසල් පොත්වලට ගියා, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගියා. ඒවා ඉගෙන ගත්ත ළමයි මේ සැබෑ ඉතිහාසය ඉගෙනගෙන නැහැ. උන් සහතික අරන් උපාධි ගත්තත් ඒ අපේ සැබෑ ඉතිහාසය උන් ලබා දැනගෙන නැහැ. ඒ නිසයි මෙම ඉතිහාසය සම්බන්ධ බුදු ඉතිහාස සම්බන්ධ ගවේෂණය කරන්න අපි තීරණය කෙරුවේ. විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕන මේ අප සංවිධානයේ අරියමග්ග ස්වාමීන් වහන්සේ අවුරුදු 25කට වැඩි කාලයක් මේ පිළිබඳව ගවේෂණය කරපු කෙනෙක්. උන්වහන්සේගේ තියෙන උත්සාහයට නිසා ඉන්දියාව, පකිස්තානය, භූතානේ, නේපාලේ, තායිලන්තයේ ඒ වගේ සීලු රටවල් වලටම ගිහිල්ලා ඒ රටවල් වල තියෙන පොත්පත් සෙල්ලිපි කියවලා බලලා ඒ පොත්පත් සම්බන්ධව තොරතුරු ලබාගෙන ඒ රටවල ආචාර්ය මහාචාර්ය විශ්වවිද්‍යාලවල සිටින අයක සාකච්ඡා කරලා ඒ තොරතුරු එක්සත් ප්‍රෙස් කරලා තියෙනවා. ඊට අමතරව මුන්වහන්සේ
ලංකාවේ තියෙන ඉංගලන්තයේ දැන්ට අරන් ගිහින් තියෙන ත්‍රිපිටකය කියවලා තියෙනවා ත්‍රිපිටකයේ තොරතුරු ලබාගෙන තියෙනවා ලංකාවේ තියෙන සෙල්ලිපි ඒවා කියවලා තියෙනවා යුරෝපයේ ඇතම් රටවල තියෙන පුස්කොළ පොත් උන්වහන්සේ පිටපත් අරගෙන ඒවා කියවලා තියෙනවා ඒ ඉංග්‍රීසියෙන්ගේ වාර්තා පුරා විද්‍යා වාර්තා සියලු දේවල් ලබාගත් මනා දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් හරියට උන්වහන්සේ ලබාගත් දැනුම මා දන්නා තරමින් කිසිම කෙනෙක් මේ වගේ ඉතිහාසය සම්බන්ධ මේ විශ්ව දැනුමක් කිසිම කෙනෙක් ලබාගෙන නැහැ. ඒට හේතුව මම මේ සම්බන්ධව උන්වහන්සේත් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කරලා තියෙනවා. දැන්ට අවුරුදු 3කට ඉස්සෙල්ලා තමයි උන්වහන්සේ මට සම්බන්ධ වෙන්නේ. මම උන්වහන්සේ හා සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මධ්‍යම රාත්‍රියේ පහුදාට එළිවෙන තුරු පැය ගාණක් අපි මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. මම නීතිඥවරයෙක් වශයෙන් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ඔය කියන කරුණට තියෙන මොනවද සාක්ෂි කියලා. එතකොට උන්වහන්සේ ඒ සියලුම කරුණක් කිව්වේ සාක්ෂි සමගයි. ඒ සියලු සාක්ෂි උන්වහන්සේ පිටපත් අරගෙන තියෙනවා ඉදිරියේදී නඩුකටයුතු ඉදවත් කරන්න. ඒ තියෙන දහස් ගණන් සාක්ෂි මාත් අධ්‍යයනය කරුවට පස්සේ නඩුවකට ඉදිරිපත් කරන්න පුළුවන් වැඩි සාක්ෂි වැඩිපුර සාක්ෂි මත ඔප්පු කරන්න වැඩිපුර සාක්ෂි මොනවද කියලා මාත් අවබෝධ වුණාට පස්සේ තමයි මම මේ කටයුත්තට සම්බන්ධ වුණේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අරියකම් මට්ටම් සංවිධානය බිහි වෙන්නේ. දැන්ට අපි කටයුතු කරලා තියෙනවා එංගලන්තේ නඩු පවරලා තියෙනවා. මුලින්ම අපි කෙරුවේ එංගලන්තේ නීතිපති දෙපාර්තමේන්තුවට මේක සම්බන්ධව කරුණු ඉදිරිපත් කරා. ඊට පස්සේ අවසාන ප්‍රතිඵලයේ හැටියට එංගලන්තේ මහ අධිකරණයේ නඩුව පැවරුවා. ඉංග්‍රීසියන්ගේ යටත් විජිත කාලයේදී අපේ රටේ කරපු ඉතිහාසය කෘතිය සම්බන්ධව ඔවුන් විසින් ලියපු පොත්පත් වලින් ඉංග්‍රීසියෙන්ම ලියපු පොත්පත් වලින් ඔවුන්ගේ වාර්තා වලින් තමයි අපි මේ කරුණ ඉදිරිපත් කරලා තර්ක කරන්නේ. සාක්ෂි 250කට වැඩිය කොළ 500කින් විතර සමන්විත නඩුවක් තමයි එංගලන්ත අධිකරණ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සියලු සාක්ෂි ඉංග්‍රීසියෙන් විසින් ලියපුවා නිවැරදි තොරතුරු ඒ වගේම 850න් පස්සේ කරපු වැරදි තොරතුරු ඒවට ඇතුළත් කරලා තියෙනවා. ඒවා සියලු දේම අපි අධිකරණ ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තව කාරණයක් මට කියන්න ඕන මේ පහුගිය කාලේ ලොකු මඩපචාරයක් ගියා වීඩියෝ එකකින් අපම දැක්කා ඇති මං කනගාට වෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් හැටියට අපි මේ කරන්නේ අපි පුජ්ජලික වාසියකුත් නෙමෙයි අපිට කාගෙවත් සල්ලි ලැබෙන්නේත් අපි අපේ හොයන සල්ලි වලින් තමයි අපි විදේශගත අය ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න අයත් එකතු වෙලා තමයි අපි මේ මුදල් යොමු කරන්නේ ඉතින් මේ මඩපචාරය තිබුණා LTT ඩයස්පෝරාවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ එයාලගේ නියෝජිතයෝ කියලා ඊට අමතර අරියමග්ග ස්වාමීන් වහන්සේ දෙමළ ජාතිකයෙක් බවත් කියලා තිබුණා. ඉතින් ඒකට අපේ උත්තර දීම අපේ යුතුකමක්. මේ සංවිධානයේ ස්ථනිකර ඉන්නේ සිංහල බෞද්ධයෝ, අතිජාත බෞද්ධයෝ, සුජාත බෞද්ධයෝ, පරම්පරාවලින්ම උපන් බෞද්ධ රට කැකුමක් තියෙන පිරිසක් තමයි මේකට අත ගහලා තියෙන්නේ. ඒ කොච්චර මඩපචාරය ආවත් මේ අරියකම් මට්ටානේ සංවිධානයේ සංවිධායකවත් අරියකම් මට්ටානේ සංවිධානයවත් අරියමග්ග හාමුදුරුවත් සැලෙන්නේ නැහැ. අපි යන ගමන ඉදිරියට යනවා. උන්වහන්සේ ගැන කියනවා උන්වහන්සේ කුරුණෑල දිස්ත්‍රික්කයේ බින්ගිරිය කියන ගමේ උපන් කෙනෙක්. උන්වහන්සේගේ දෙමව්පිය බෞද්ධෝ, උන්වහන්සේගේ හත්මුතු පරම්පරාම බෞද්ධෝ, සිංහල බෞද්ධ පවුලකට උපන් හොඳ සුජාත පුත්‍රයෙක්, රටට දැයට ආදරය කරන, බෞද්ධාගමට ආදරය කරන, තාම ශික්ෂාකාමි, බොහොම චාම් ජීවිතයක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේට මේ වගේ මඩ ප්‍රහාරයක් එල්ල කිනුත් අපි තරේ හිලා දකිනවා. ඉතින් ඒ මඩපචාරය කරපු අයගේ මොන අරමුණද කියලා අපිට පැහැදිලි නැහැ. සමහරවිට අපි මේක මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ වෙනත් රටවල වලින් ආධාර ලබන බෞද්ධ සංවිධාන වලට ආධාර ලබන අයකින්ද කියලා අපි මිසකයක් තියෙනවා. ඉතින් එහෙම මේ වගේ ප්‍රචාරයක් කිරීම අපි තරේ හෙලා දකිනවා. දෙවෙනි කාරණේ තමයි LTT සංවිධානයට මෙහෙම මේ බුදුන් වහන්සේ ලංකාවේ කියලා ඔප්පු කරපුවාම ඇති වෙන වාසිය මොකද්ද? ඉමුසු කැමති වෙනවද LTT හෝ ඩයස්පෝරා මේ රටේ බුද්ධාගම බුදුන් වහන්සේ ඉපදුනේ කියලා ඔප්පු කරන්න එවන්සට අවශ්‍යතාවය තියෙන එක පැහැදිලිව පේන එක මේ මෝඩ තර්කයක් මෝඩ කතාවක් කියලා. ඉතින් එහෙම දෙයක් සිතන්න පුළුවන්ද? ඇත්තෙම මේ ඉතිහාසයේ නිවැරදි වුණාම මේකෙන් සිද්ධ වෙන්නේ රටට ගෞරවයක්, රටට අභිමානයක්. ලෝකෙටම අභිමානයක් වෙන ලංකාව ගැන. එතකොට විදේශිකයන් එනවා මේ මෙව බලන්න. දහස් ගණන් පහුගිය කාලය තුල ආපු ගානට වඩා කෝටි ගණන් මේ සෙනගැවිල්ලා අපිට එවන විදේශ විනිමයක් එනවා. ඒක ලොකු ආදායමක් එනවා. අද මං කියන්න කැමති අපේ රටේ අද ණය වෙලා
බාහිර පරම්පරාවත් උපසටපත් වෙලා තියෙන මොහොතක කෝටියක් පමණ පිටත් වැඩි ඉන්න බෞද්ධයෝ මේකට නිතපතා ලංකාවට ආවත් මොනතරම් විදේශ විනයක් ඉතුරු කර ගන්න පුළුවන්. අපි මේ කරන නිවැරදි ඉතිහාසයේ විකෘතිය නිවැරදි කරලා අපි මේ සත්‍ය ඉතිහාස කතා ලෝකෙට හඳුන්වා දුන්නාම ඇත්තටම වාසිය තුලින් අපේ රට ගොඩ දා ගන්න පුළුවන්. ආත්ම අභිමානයක් අපේ රටට අභිමානයක් ඇති වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි නීතිතුමනි. මීළඟට අපි සම්බන්ධ කරගන්නවා එංගලන්තයේ ජීවත් වන වෛද්‍ය රංජිත් වෙල්ගම් මැතිතුමන්. වෛද්‍යතුමනි, අරියක මට්ටාන සංවිධානය නිර්මාතෘ වන අරියමග්ග හාමුදුරුවන් ඔබතුමන් ළඟින්ම ඇසුරු කරන කෙනෙක්. අරියමග්ග හාමුදුරුවන් ගැන ඔබතුමන් දන්නේ මොනවද? මොකද මේ දවස්වල වීඩියෝවක් සංසරණය වෙනවා සමාජ මාධ්‍යෙ. ඔබතුමන් දකින්නේ නැති. අපි දැනගන්න කැමතියි ඔබතුමන්ගෙන් මේ වීඩියෝ සම්බන්ධව සහ අරියමග්ග හාමුදුරුවන් සම්බන්ධව ඔබතුමන් දරන මතය. මගේ නම රජිත් වෙල්ගම. මම එංගලන්තයේ දැන් ජීවත් වෙන අවුරුදු 20ක් විතර කාලයක්. එතකොට ඔබේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට අරියමග්ග ස්වාමීන් වහන්සේ. ඒතර අරියමග්ග ස්වාමීන් වහන්සේව මම පුද්ගලිකව හඳුන්වනවා 2017 විතර ඉඳලා. උන්වහන්සේ තවත් මගේ යාළුවෙක් සමග අපේ ගෙදරට වැඩියා. එතකොට ඒ තින්දී අපි උන්වහන්සේට ගිලම්පස ආරම්භ පූජා කරා. එතකොට අපි කතා බහ කරා සෑහෙන පැය ගාණක්. මොකද උන්වහන්සේ පිළිබඳව ඉතින් අපිට පොදුවේ ආගිය තොරතුරු ඔක්කොම කතා වුණා. ඊට අමතරව උන්වහන්සේ ඉතින්දී අපිට විස්තර කරා අරියකම් මට්ටාන සංවිධානය ගැන. උන්වහන්සේගේ තියෙන කැපකිරීම ඒ වගේ දේවල් මම ඉතාමත් මගේ කරනවා. උන්වහන්සේ ඉතාමත්ම අල්පේච ජීවිතයක් ගත කරන සිවුරු දෙකක් පාත්‍ර එකක් වගේ තියාගෙන ඉතාමත්ම අල්පේච ජීවිතයක් ගත කරන නිවන් මගම පූර්ණ කිරීම සඳහා යන්නා ඌ යතිවරේ. එතකොට මට කියන්න තියෙන්නේ මේ වෙලාවේදී ඔය වීඩියෝ එකක් මේ වෙනකොට සංසරණය වෙනවා YouTube හරහා ලංකාවේ ලංකාවේ සහ ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකික සිංහල අය අතර මුන්වහන්සේට මඩ ගහලා අපි බොහොම තේහෙන භාෂාවෙන් කියනවනම්. එතකොට මට කියන්න තියෙන්නේ ඒ චෝදනා බොරුවක්. මට එකින් එක විස්තර කරන්න පුළුවන්. උන්වහන්සේ මම දන්න තරමින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. දාලා තියෙන නඩුව තමයි යටත් විජිත පාලන සමයේදී 1815 ඉඳලා 1948 වෙන කාලය අතරතුර උන්වහන්සේ තර්ක කරනවා බ්‍රිතාන්‍ය රජයත් සමග. ඕගොල්ල අපේ ඉතිහාසය වෙනස් කරා. එක දෙක අපේ ඉතිහාසයේ තිබුණට වඩා කුඩා කරා. අන්න ඒ වගේ තර්කයන් ඉදිරිපත් කළා. උන්වහන්සේ නඩු කියනවා මේ වෙනකොට නඩුව එංගලන්තයේ උසාවියක ඇහිමින් පවතිනවා. ඒතර උන්වහන්සේ මේ වෙනකොට මම දන්න තරමින් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් උන්වහන්සේගේ පැවිදි ජීවිතය කැප කරලා තියෙනවා මේ කටයුත්ත ගැන හොයලා බලන්න. ලන්ඩන් වල තියෙනවා ලන්ඩන් බ්‍රිටිෂ් ලයිබ්‍රරි. බ්‍රිටිෂ් ලයිබ්‍රරි කියලා තැනක්. ඒකේ තියෙනවා මම දන්න තරමට කන්ටේනර් ගානක ලංකාවේ පුස්කල පොත්. එකිනෙක විෂයන් හා සම්බන්ධව ලියවිච්ච පොත්. ඒතර මුන්වහන්සේ යතිවරයෙක් හැටියට නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ලංකාවේ ඒ ගෙනාපු ඒ පුස්කල පොත් සෑහෙන ප්‍රමාණයක් හදාරලා උන්වහන්සේ ඒ ඒකවයි තියෙන විස්තර තේරුම් අරගෙන ඒ මත තමයි උන්වහන්සේ මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. ඒතර උන්වහන්සේගේ අදහස වෙන්නේ දැනට විකෘති වෙලා තියෙන පිරිසිදු බුද්ධ ධර්මය පහසුවෙන් ලෝකෙට හඳුන්වලා දෙන්න විස්තර කරලා දෙන්න පහසු මගක් වෙනවා මේ මේ පුස්කල පොත්වල තියෙන දේවල් එළියට ගන්න පුළුවන් නම් කියන තර්කය තමයි උන්වහන්සේ ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙතෙන්දී උන්වහන්සේගේ තර්කයේ ප්‍රධාන කොටස වෙන්නේ අනන්ත ප්‍රමාණ වූ සියලු බුදුරයන් වහන්සේලා ජීවත් වුණේ දඹදිව කියන ශ්‍රී ලංකාවටම අයත් වූ කොටසක මිසක් අපි අද දඹදිව හැටියට හඳුන්වන නැත්නම් අපේ ඉතිහාසයේ අපි පුංචි කාලේ අපිට උගන්වපු ඉන්දියාව කියන දඹදිව නෙවෙයි. එතකොට ඒ සඳහා උන්වහන්සේ අවශ්‍ය පමණට ලිඛිත ලේඛන බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකෙන්ම හොයාගෙන ඒ ඒ ඒවා ඔක්කොම ඉදිරිපත් කරලා තියෙනවා මේ නඩු කටයුත්තට. ඒතර ඒ උන්වහන්සේගේ ඒ ඒ විස්තර කිරීම අනුව බුදුරජාණන් වහන්සේ තුන්වරක් ලංකාවට වැඩිය ගමන විජයා ගමනේ මහින්දා ගමනේ සීමා බෝධියේ දක්ෂිණ සාකාව ශ්‍රී වැඩඹවීම ඒ වගේ හැමදේම
ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවා නෙවෙයි. උන්වහන්සේ ඒක ලේඛනගතව විස්තර කරනවා පිහිටි රටේ ඉඳලා රුහුණු රටට තමයි ගියේ කියලා. එතකොට මෙතෙන්දී ඒතර උන්වහන්සේගේ මේ තර්කයන් ඔප්පු වුණොත් නීති මාර්ගයෙන්. ඒතර උන්වහන්සේ කියන්නේ මේක පිළිගන්න කියලා. උන්වහන්සේ කියන්නේ උසාවියට මේව ගැන හොයා බලලා මේව ගැන දැනුම් තේරුම් ඇතු අයගෙන් මේ පොත් කියවලා මේ ගැන විස්තර ලෝකෙට ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඒ අපි විශ්වාස කරනවා මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ කාරණේදී කවුරු හරි කෙනෙක් කලබල වෙලා තියෙන්නේ හේතු දෙකක් මත. එක්ක පළවෙනි දේ මේගොල්ලන්ට තේරෙනවා මේ නඩු කටයුත්ත නිසා මේක ඔප්පු වුණොත් දෙමළ නිජබිම් සංකල්පය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. එහෙම නැත්තම් අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ලොකු බිස්නස් කරක් තියෙනවා දඹදිව වන්දනාව. එතකොට දඹදිව වන්දනාව වෙනුවට ලංකාවේ වන්දනාව පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා භූමිය තුල පහළ වෙච්ච උත්මේක හැටියට නීතියෙන් පිළිගත්තොත් දඹදිව වන්දනාකාරීන්ට සම්පූර්ණම අනාගතයක් නැති වෙන. ඒතර ඔය කට්ටි දෙකෙන් එකක තමයි තර්කය ඒගොල්ල තමයි මේකට මේ උදව් කරන්නේ මේ උන්වහන්සේට මේ අභූත චෝදනා ගොඩනගමි. එතකොට මට හිතෙනවා එතනම මේ මුන්වහන්සේ මොකද මෙතෙන්දි තවත් එක දෙයක් කියන්න අවශ්‍යයි. මේ එක මොහොතක මම දකිනවා වීඩියෝ එකේම අපි තිස්සමහරාමේ විජිතවංශ හාමුදුරුවෝ කියලා කෙනෙක්. මම උන්වහන්සේවත් අඳුරනවා. මම උන්වහන්සේව පුද්ගලිකව අපේ ගෙදර සුමානයකට සුමානයක්ව දවස් 8ක්. උන්වහන්සේ අපේ ගෙදරට වැඩලා අපේ ගෙදර නැවතිලා ඉඳගෙන උන්වහන්සේගේ ඒ ලන්ඩන් වලට අපේ ගෙදර ඉඳලා ළඟ නිසා ඒ යම් කටයුත්තකට සහභාගී වෙන්න ආපු වෙලාවේ සමහර අවස්ථාවලදී මම ප්‍රවාහන පහසුකම් සැපයුවා. ඒ වගේ උන්වහන්සේ අපේ ගෙදර ජීවත් වුණා. එතකොට නමුත් ඒ උන්වහන්සේ විජිතවංශ ස්වාමීන් වහන්සේත් මහාන වෙලා තියෙන්නේ මම දන්න තරමින් දැනට අවුරුදු 4කට 5කට විතර උඩදී. නමුත් මේ පුද්ගලයා මම නැත්තම් උන්වහන්සේව මම උන්වහන්සේ ගිහි කාලෙදී උන්වහන්සේගේ ගිහි කාලේ නම ජයන්ත රෝහණ වික්‍රමනායක කියන නමෙන් මට මතක හැටියට ඒ මිස්ටර් වික්‍රමනායක කියලා මං හඳුන්වපු පුද්ගලයා එයාව මං අඳුනාගන්නේ 2001 2001 අවුරුද්දේදී ලංකාවේදී දෙහිවල පැත්තේ උන්වහන්සේ එතුමා වාසය කරා එතෙන්දී තමයි මං අඳුරගන්නේ එතකොට මේ එකම පුද්ගලයා ඉතින් එතකොට මට ඊට අමතරව විජිතවංශ හාමුදුරුවෝගේ ලන්ඩන් උන්වහන්සේ මේ දවස්වල ජීවත් වෙන පන්සල ඒක මම ගිහිල්ලා තියෙනවා කීප වතාවක්. එතකොට එතෙන්දී ඒ පන්සල ආරම්භ කරලා තියෙන්නේ වෙස්ට් ලන්ඩන් නැත්නම් අපි බටහිර ලන්ඩනේ ඉන්දියන් අම්බෙක්කාර් සංවිධානයට සම්බන්ධ ඉන්දියාවේ ඉන්නවා මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා අම්බෙක්කාර් කියලා අපි කියන්න ඕනේ අගමැති කෙනෙක් මට මතක හැටියට 1948 50 වගේ නමුත් මම දන්නවා තරමට එතුමා තමයි ඉන්දියාවේ විවස්ථාව ආණ්ඩුවේ ක්‍රම විවස්ථාව සම්පූර්ණම කරට අරගෙන ඒක ලිවීමේ කටයුතු එහෙම සම්පාදනය කරේ. එතකොට එතුමාගේ සංවිධානයකින් තමයි මේ ඉන්දියාවේ ඉන්දියාවේ සම්භාවයක් තියෙන ලන්ඩනයේ ජීවත් වෙන විශේෂම ව්‍යාපාරික පුද්ගලයන් කිහිප දෙනෙක් තමයි මේ ස්ථානය ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මට ගැටලු දෙකක් තියෙනවා. මේ අපේ අරියමග්ග ස්වාමීන් වහන්සේට එක පැත්තකින් මේ කොටසක් චෝදනා කරනවා උන්වහන්සේ දෙමළය කොටි සංවිධානයට සම්බන්ධයි කියලා. එතකොට මගේ පළවෙනි තර්කය වෙනවා උන්වහන්සේ කොටි සංවිධානයට සම්බන්ධයි කියලා නම් උන්වහන්සේ කොටි දැන් මේ උන්වහන්සේගේ මේ නඩුව ඔප්පු වුණොත් ලන්ඩන් වල කොටි සංවිධානයට කිසිම සම්බන්ධයක් තියෙන හේතුවක් නැහැ. තියෙන අය කොහොමටවත් මොකද ඒගොල්ලෝ කවද කොයිම විදිහකටවත් සිංහල ජාතියට හෝ එහෙම නැත්නම් සිංහල බෞද්ධයාට හොඳක් වෙන දෙයකට ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තර්කය එතනින් බිඳ වැටෙනවා. ඊට අමතරව මට පොඩි ගැටලුවක් තියෙනවා දෙවනුව අම්බෙකාර් සංවිධානයට සම්බන්ධ අය එකතු වෙලා තියෙන නිසා ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ අය කැමති බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනායි කියන ඔය නූතන තර්කය ඇලිලා ගැලිලා ඉන්න මොකද ඒක ඒගොල්ලන්ට හොඳ දෙයක් නිසා. එතකොට ඒ මට හිතෙනවා ම ගොඩක් වෙලාවට මේ අම්බෙක්කාර් සංවිධානයෙන් වෙන්න පුළුවන් මේ ගැටලුව මතු කරලා තියෙන්නේ කියලා මේ උන්වහන්සේට. විජිතවංශ ස්වාමීන් වහන්සේ ඒ සංවිධානයේ ඒ පන්සලේ ජීවත් වෙන නිසා
උන්වහන්සේ මම දන්න තරමින් ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට නමුත් මෙතෙන්දි චෝදනා ටිකක් ඉදිරිපත් වෙනවා අපේ අරියමග ස්වාමීන් වහන්සේට විජිතවංශ හාමුදුරුවන්ගෙන් උන්වහන්සේ දෙමළෙක් කෙනෙක් ඉංග්‍රීසියේ ඉපදුනාය අම්මා තාත්තා වතු දෙමළය ඊට පස්සේ කුටි සංවිධානයේට මම හිතන්නේ යුද්ධ කාලේ 80 ගණන් වල උඩහ පළාතකට ගිහිල්ලා ඒ කුටි සංවිධානයේට සම්බන්ධ වෙලා ඒ කුටි සංවිධානයේ මුන්වහන්සේව බලලා තක් හැටියට පාවිච්චි කරලා ඉන්දියාවට යවලා ඉන්දියාවෙන් නෝර්වේ රටට යවුවා කියලා අන්න ඒව මම ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා මම දන්න තරමින් උන්වහන්සේ ඉපදුනේ ඉංග්‍රීසිය නෙවෙයි පිංගිරිය පිංගිරිය කියන්නේ කුරුණෑගලට පත්තේ එතකොට එහෙ හොඳ සිංහල දෙමව්පියන්ට දාව බිහිවෙච්ච දරුවෙක් හැටියට තමයි මුන්වහන්සේ මම දකින්නේ මම දන්නේ මම දන්න තරමින් උන්වහන්සේ ගාව තියෙනවා තමුන්ගේ උපැන්න සහතිකේ සිංහල බෞද්ධ ඊට අමතරව දෙවනුව දැන් මුන්වහන්සේ ලන්ඩන් වල නඩුව දානකොට නඩුව දාන අවස්ථාවේදී අරියමග්ග ස්වාමීන් වහන්සේගේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා මේ රටේ උසාවියට ඒ දිවුරුම් ප්‍රකාශයේ පැහැදිලිව සටහන් වෙනවා මම ලංකාවේ ඉපදුන සිංහල බෞද්ධ පුද්ගලයෙක් හැටියට ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට දිවුරා ප්‍රකාශ කරමි අන්න ඒ ඒ කොටස ඉංග්‍රීසියෙන් සඳහන් වෙලා තියෙනවා එතකොට වැරදිලා හරි උන්වහන්සේ එහෙම බොරුවක් කියලා තිබුණා නම් උසාවියට උසාවිය බොහොම ලේසියෙන් උන්වහන්සේව හිරේ දානවා සේට්ටම ඉස්සෙල්ලා ඉතින් උන්නෝවා ඕවා බොරු තර්ක මං ඒ නිසා කොයි විදියට විශ්වාස කරන්නේ නැහැ මේගොල්ල මේ ගෙනත් තියෙන තර්කය ඊළ අමතරව ඒ ඒ ඒ ස්වාමීන් වහන්සේ අපි කියන්නේ විජිතවංශ හාමුදුරුවෝ තව දේවල් චෝදනා එල්ල කරනවා උන්වහන්සේ සල්ලි එකතු කරනවා කියලා දැන් අපේ ගෙදරට වැඩිය වෙලාවේ මම උන්වහන්සේගෙන් මම පුද්ගලිකව ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් ඔහොම නඩු දානවා නම් ඒ නඩු කටයුතු වලට නීතිඥ ගාස්තු එක එක ආකාරවල ගාස්තු ගෙවන්න වෙනවා නේද කොහොමද ඒව කරන්නේ අපිත් ඒකට සම්බන්ධ වෙන්න ඕනේද මට පුළුවන් ඕනනම් කට්ටිය එකතු කරලා කට්ටිය හරහා මුදල් එකතු කරලා දෙන්න කියලා මං කිව්වා උන්වහන්සේ ඒව ඔක්කොම ප්‍රතික්ෂේප කරා උන්වහන්සේ කෙලිම කිව්වා නෑ මහත්තයා මට දැනට සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒ නීතිඥ ගාස්තු මේ වෙනකොට ගෙවලා ඉවරයි කියලා මම පුද්ගලිකව මුදල් පරිහරණය කරන්නේ ඒ නීතිඥ ගාස්තු කෙලින්ම කැනඩාවේ ඉන්න මහත්මයෙක් ඒ නීතිඥ ගාස්තු කෙලින්ම නීතිඥවරයාගේ ඒ ඒ කම්පැනිට ඒ අදාළ සමාගමට ඒව ඔක්කොම ගෙව්වා ඒ කියලා. එතකොට මම දන්නවා උන්වහන්සේ තමන්ගේ පුද්ගලික පරිහරණයටවත් මුදල් එකතු කරන්නේ නැහැ. සංවිධානයක් තියෙනවා. අරියමට අරිය කම්මට්ටාන සංවිධානය ඒකේ කටයුතු කරන්නේ උන්වහන්සේ නෙවෙයි. ඒකේ වෙබ්සයිට් එකකුත් තියෙනවා ඒකේ එකතු කරන. දැන් මේ වෙනකොට මම දන්න තරමින් මමත් සල්ලි දීලා තියෙනවා. ඒ සංවිධානය මගින් ලංකාවේ ගමක් හදනවා. එතකොට ඒ වගේ දේවල් වලට සල්ලි එකතු කරනවා. ඒවා උන්වහන්සේගේ පුද්ගලික පරිහරණයට කොහෙවත් යන්නේ නැහැ. ඒ ඔක්කොම සල්ලි සතයක් නැතුව ගණන් බලලා ඒගොල්ලන්ගේ සංවිධානයේ අයවැය ලේඛනවල සතහන් වෙනවා. ඉතින් ඒ නිසා මට මෙතන किसीम विधि किलुअकम उन्वहांसे सालिगा उन्वांसे बहुमत्म आलपेच जीवित गतकर्ण बौद्धराट वाल वल विशेष भूमे वगेराटे मुखेद मुखद उन्वांसे उपसंपदा वलभ्य भूमराटे एवगराट वाल वल උන්වහන්සේ පින්දපාතයෙන් පමණයි යැපෙන්නේ. එතකොට වෙනත් කිසිම ආකාරයකින් යැපෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ ඔය ඒ නිසා මට කියන්න පුළුවන් ඔය අපේ ගමන උන්වහන්සේගේ මේ ගමන ඔය බොරුවට මඩ ගහන අයට නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට දැන් තියෙන බය මොකද අපි මීට ඉස්සර සෝමහාමුදුරුවන්ට ඊට අමතරව පාණ්ඩුරේ අරියදම්ම හාමුදුරුවන්ට ඔය හාමුදුරුවෝ දෙනමම යම් කිසි ආකාරයකින් ජීවිත හානි කර නිසා අපිට අහිමි වුණා. දැන් ඊළඟට මට තියෙන බය තමයි මේ උන්වහන්සේට යම් යම් ආකාරයකින් ජීවිත හානියක් කරයි දෝ කියන එක. ඉතින් ඒ නිසා එහෙම කරගන්න බැරි වුණොත් මුන්වහන්සේගේ මේ අභිප්‍රාය අනිවාර්යයෙන්ම සත්‍ය වෙනවා. මොකද මේ වෙනකොට ලන්ඩන් වල උසාවිය මේ ඉදිරිපත් කරපු නඩුව අහගෙන යමින් පවතිනවා. එතකොට යම් අවස්ථාවක අපිට ළඟදිම ඒ ගැන හොඳ ප්‍රතිඵලයක් හොඳ තීරණයක් තීන්දුවක් අපිට දකින්න ලැබෙයි. එහෙම විශ්වාසයක් මට තියෙනවා. හොඳයි, බොහොමත්ම සන්තෝසයි. බොහොමත්ම කැමැත්තෙන් මම මේ වීඩියෝ එකට සම්බන්ධ වුණේ. මොකද මේ වීඩියෝ එකේ මුල් චෝදනා සහිත වීඩියෝ එක මට ලැබුණට පස්සේ ඇත්තටම මට
ලොකු දුකක් වේදනාවක් ඇති වුණා මේ වගේ හොඳ ගතිගුණ තියෙන හොඳ දෙයක් කරන්න යන යටිවරයෙක්ට මේගොල්ල කරන මේ අපහාසය කවදාවත් ගෙවලා ඉවර කරගන්න බෑ ඇත්තම කියනවා නම් මෙන්න මේවා තමයි සංගබේදී කියන්නේ මම දන්න බුද්ධාගමේ හැටියට හොඳයි සුබ දවසක් බේවෙන ස්තුති වෛද්‍යතුමනි මීළඟට අපි සම්බන්ධ කරගන්නේ හරි කම්මට්ටන සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙක් වන කමල්ජිත් තඹවිට මැතිතුමන් ඔබතුමන්ගෙන් දැනගන්න කැමති හරි කම්මට්ටන සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු මොනවාද ඔව් චතුර අපේ සංවිධානය ලාභ නොලබන ස්වේච්ඡා සංවිධානයක් අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජය සමයේ විකෘති කරන ලද සෙන්නත්තම් වෙනස් කරන ලද ඉතිහාසයේ නැවත නිවැරදි කිරීමයි. ඒ අතර අපේ තවත් අරමුණු කීපයක් තියෙනවා. ඒ තමයි සබදාර්මය, ගාපොළ, සතාසී උපාව, ඒ වගේම පැරණි නටමුන්. අපේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් නැවත ආරක්ෂා කිරීම අපේ යුතුකමක් කොට අපි සලකනවා. මම මේ සංවිධානයේ සම්බන්ධ වුණේ පූජ්‍ය අරියමග්ග හාමුදුරුවන් සමග දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ. උන්වහන්සේ මට පැහැදිලි කළා අපේ ඉතිහාසයේ එතෙක් අප නොදැන සිටි විශාල ඉතිහාසයක්. කරුණු සාධක සහිතව මට එතරම් පුදුම හිතුණා. උන්වහන්සේ සොයාගෙන ඇති කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේ ලංකාව, ඉන්දියාව, තායිලන්තය, බුරුමය, කම්බෝජය වගේ රටවල් වල ඇවිදලා මූලික දත්ත තොරතුරු සොයාගෙන නිවැරදි නිගමනයන්ට ඇවිල්ලා තියෙන විදිය හරිම පුදුමාකාරයි. මම සාමාන්‍යයෙන් කවුරුවක් කියන දෙයක් ලේසියෙන් පිළිගෙන නිකම්ම ඉන්න කෙනෙක් නෙවෙයි. කරුණු සාධක සහිතව මිසක් මා ලේසියෙන් යමක් පිළිගන්නේ නැහැ. නමුත් අරිමග්ග හඳුරුව කියන සෑම කරුණක්ම ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාධක සාක්ෂි විද්‍යාත්මක සාක්ෂි බොහෝමයක් තියෙනවා. උන්වහන්සේ මට ධර්මාශෝක රජුව ඉපදුනේ රජගම් කළේ ලංකාවේ බව කරුණු ඇතුව ඔප්පු කරලා පෙන්නනවා. උන්වහන්සේ යුරෝපයෙන් අපිව මෙහෙවනවා. ඒ කරුණ ඔප්පු කරන්න පුළුවන් සෙල්ලිපි ඒ වගේ ප්‍රබල සාධක අපි හොයාගෙන ගියා. උන්වහන්සේ කියපු තැන්වලම ඒ සෙල්ලිපි තිබුණා. උන්වහන්සේ එහෙ ඉඳලා ඒ සෙල්ලිපි තියෙන තැන් අපිට කිව්වා. ඉතින් අපි ඒව හොයාගෙන ගියා. ඉතින් එදා දඹදිව කියලා හැඳින්වු ප්‍රදේශය එදා පිහිටලා තියෙන්නේ හරියට මං ජීවත් වෙන කුරුණෑගල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන. එතකොට අරිමග්ග හඳුරුවත් මේ කුරුණෑගල ප්‍රදේශයේම ඉපදෙන්නේ නැති කර්මානුරූපව වෙන්නේ නැති. අරිමග්ග හඳුරන් කරුණ විපත් වීමට උන්වහන්සේගේ හසල දැනුම කොච්චරද කිව්වොත් ඒවට කොච්චර මම පැහැදුනාද කිව්වොත් මගේ සේවයෙන් නියමිත කාලයට කලින් අයින් වෙලා මේ සංවිධානයේ කටයුතු කරගෙන යාමට වැඩි කාල වේලාවක් යෙදවීම සඳහා මං යදාගත්තා. ඒ ගැන මගේ ඉලාසීමේ ලිපියෙත් සඳහන් වෙලා තියෙනවා. දැන්ම මේ සංවිධානයේ කටයුතු වලට පූර්ණව සහයෝගය දෙනවා. දවසේ වැඩි කාලයක් වැය කරනවා ඒ සඳහා. මම හිතනවා අරිමග්ග හාමුදුරන්ට හොඳින් සම්බන්ධ වෙන ඕනෑම කෙනෙක් මම වගේ රට ජාතිය වෙනුවෙන් මෙහෙවර කරන්න පසුබට වෙන්නේ නැහැ කියලා. ඕනෑම කෙනෙකුට මේ සංවිධානයේ කටයුතු කොහෙලා බලලා මොනවද මේක වෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. අරියමග්ග හාමුදුරුවෝ තරම් ඉතිහාසය ගැන සිංහල භාෂාව ගැන නීතිය පැරණි සිරිත්විරි සබාදහම පිළිබඳ තියෙන දැනුම් සම්භාරය මං හිතන්නේ කිසියෙකුට සම කරන්න බෑ. මේ ලෝකයේ කිසිම කෙනෙක් නැතුව ඇති ඒ තරම් ඒ සම්බන්ධ විශාල පෘතුල දැනුමක් තියෙනවා. මම හරිම කනගාටු වෙනවා තමන්ගේ උපන් රටට ජාතියට ආදරය නැති පිරිසක් විසින් අන්‍යාගම් වලින් ලැබෙන පටු ආර්ථික වාසි උදෙසා දැනට වැසී තිබෙන බෞද්ධ ඉතිහාස කරුණු නිවැරදි කරනවට විරුද්ධව කඩාකප්පල්කාරී වැඩ කිරීම පිළිබඳව ඒ වගේම කිසිම පදමක් නොමැති
සත්‍යයට ලං වෙන්නවත් බැරි බොරු ප්‍රකාශ කරමින් මඩ ප්‍රකාශ මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය වල සමාජගත කිරීම ඉතාම කනගාටුදායකයි ඉතා සුළු පිරිසක් දැන හෝ නොදැන එවැනි වැඩ කිරීම නිසා සිද්ධ වෙන්නේ රටටත් ජාතියටත් මහා හානියක් මොකද මේ නිවැරදි කරන්න ලැබෙන මම හිතන්නේ මේ අවස්ථාවේ අවස්ථාවක් නැවත ලැබෙන කිව්වොත් නේද කලින් ලැබිලත් නැහැ මොකද උන්වහන්සේ අවුරුදු දශක ගණනාවක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල මේවා ඉතින් සියලුම බුදුවරුන් බුදුණු අශෝක වැනි මහා රජවරු පහළ වුණ මේ මේ පුණ්‍ය භූමිය මේ දඹදිව කියන්නේ අපේම මාතෘභූමිය කියලා ඔප්පු කරාට පස්සේ අපේ රටට ජාතියට මහත් ගෞරවයක් ලැබෙනවා වෙනත් කිසිවෙකුට කරන්න බැරි මේ රටට ජාතියට වැඩදායි කාර්යයක් ඉටු කරන තම ජීවිතය පවා පරදුවට තබා කටයුතු කරන මහා යතුවරයෙකුට මේ වගේ නිඳා අපහාස කිරීම ඉතාම කඩා කපල්කාරී ක්‍රියා පටු වර්මණකින් යුතුව සිදු කිරීම මා දකින්නේ නිර්ලජ්ජිත පහත් ක්‍රියාවක් ලෙස බෙහෙවින් ස්තුතිය ඔබතුමන්ට යලිත් අපි නීතිඥ ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආචාර්යතුමන් සම්බන්ධ කරගන්නවා ඔබතුමන්ගෙන් දැනගන්න කැමති අරේ කමට්ටන සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු මොනවාද දැන් මේ එංගලන්තේ නඩුව පැවරුණාට පස්සේ තමයි මේ වගේ මඩ ප්‍රචාරය එන්නේ අපි ඉදිරියේදී මේ සම්බන්ධව මේ නඩුව විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් යුනෙස්කෝ සංවිධානයටත් ලෝක බෞද්ධ සංවිධානයටත් මේක සම්බන්ධ පරණ ඉදපත් කරනවා ඒ මෙම ගවේෂණ වලින් සොයාගෙන ඇති කරුණු දෙකක් ගැන අපි ඉදිරිපත් කරන්න කැමැති අනන්ත අප්‍රමාණ බුදුර බුදුණු එවගේ අශෝක මහ රජු දුනි එදා දඹදිව කියන්නේ මේ ලංකාවේ කොටසක් බව බුදුන් වහන්සේ ජීවත් වී ඇත්තේ අවුරුදු 2500කට නෙමෙයි 3800කට පෙර බවත් අපි තොරතුරු සාක්ෂි තියෙනවා ඊට අමතර අපි මම කියන්න කැමති මේ හාමුදුරන්ට අභියෝගයක් එල්ල කරලා තියෙන මේ හාමුදුරු දෙමළ ජාතිකයෙක් කියලා සර්සයමන් වහන්සේ උපතින් සිංහල බෞද්ධයෙක් බවත් අත්මුතු පරම්පරාම බෞද්ධයන් බවත් අපි එක ඔප්පු කරනවා ඉතින් මේ මඩ ප්‍රචාරවලට ඒ වගේම සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ අපි ජාත්‍යන්තර මට්ටමේ විනිශ්චය සභාවකට පමණයි බෞද්ධ රටවල නියෝජිතයන්ගෙන් සමන්විත විනිශ්චය සභාවක ඉදිරියේ අපි සාක්ෂි දෙන්න සූදානම් දහස් ගණන් සාක්ෂි සමග අපි ඉදිරිපත් වෙන්නේ මේ මුළු ලෝකෙටම මේ සත්‍යතාවය ඉදිරිපත් කරන්නේ ඉතින් යම්කිසි කෙනෙක් මේ අපි අපිට මේ මඩ ප්‍රචාරය හෝ කිසියම් හෝ කුජලෙක් කිසියම් හෝ කණ්ඩායම සංවිධානයක් මේ අපි යොමු පාර ගන්නවා නම් අපි කියනවා මේකට මිලියන 100ක් මුදලින් තැන්පත් කරන්න ඕන විනිශ්චය සභාව ඉදිරියේ අපිත් ඒ වගේ මිලියන 100ක් අපි ඉදිරිපත් කරනවා මේ විනිශ්චය සභාව ඉදිරියේ ඉදිරිපත් කළා අපි මේ කරුණු තුන අපි ඉදිරි ඔප්පු කරනවා එයාලට ඒ ඉදිරිපත් වෙන කණ්ඩායමටත් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න ඕන එහෙම ඔප්පු කරුවොත් කවුරු දිනර පාර්ශ්වයට මේ මිලියන 100යි කියනවා එහෙම කොන්දේසියක් තියෙනවා නම් අපි ඒ අභියෝගය ඒ ඕනම කණ්ඩායමකට ඕන පුජ්‍යලිට ඉදිරිපත් කරනවා ඒ පිළි අරගෙන අපිට ආරාධනා කරුවොත් අපි ඕන වෙලාවක 10000 කන සාක්ෂි සමග අපි අධිකරණයට එනවා මේ කරුණ ඔප්පු කරන්න එයින් වෙන්නේ අපිට පුජ්‍යලික වාසියක් නෙමෙයි මේ සමස්ත බෞද්ධයන්ටම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම මේ සත්‍ය බුදු ඉතිහාසයෙන් නිවැරදි වෙනවා ශ්‍රී ලංකාවට මහා අභිමානයක් ඇති වෙනවා අපේ ආරාධනාව අපිත් සමග කතා බහට එකතු වුණු විද්වතුන්ට බෙහෙවින් ස්තුති ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කළාට ඒ වගේම තමයි මේ කතා බහදී අන්තිමේදී අපිට හොඳ ආරංචියක් ඔබට දෙන්න පුළුවන් වුණා ඔබට තන තන කතා කරන්න දෙයක් නැහැ එලිපිට කතා කරලා ඔබ ඇත්ත කියනවා නම් ඔබට මිලියන 100ක් දිනන අවස්ථාවක් මෙන්න උදා වෙලා තියෙනවා ජයග්‍රහණය කරන්න මිලියන 100ක් ඇත්ත කතා කරන කෙනෙක්ට අවස්ථාව මෙන්න අරියකම්මට්ටන සංවිධානය සහ අරියමග්ග හාමුදුරුව ගැන ඒ වගේම ඔවුන් කතා කරන මේ කාරණා සම්බන්ධයෙන් ඔබට ඔවුන්ට විරුද්ධව කතා කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා නම් ඉදිරිපත් වෙන්න ජයග්‍රහණය කරන්න පුළුවන් ඔබට මිලියන 100ක් ඔබ සියලු දෙනාට නිරෝගීමත් අනාගතයක්